මම මිලින්ද මායදුන්න ක්ෂත්‍රවංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙක්. අපේ ජාතික සංවිධායක චමිර සහෝදරයා සහ දේශපාලන මණ්ඩලයේ මෙන්ම මධ්‍යම කාරක සභාවේ සහෝදරයන්ගේ අවසරයි. මට පුළුවන් මේ මට අර අහපු ප්‍රශ්න දෙකට එක උත්තරයක් දීගෙනම වැඩේට යන්නම්. මේ තාම සාගරලා හිතාගෙන ඉන්නේ මේ රටේ තියෙන්නේ අර 2019 දේශපාලන සංස්කෘතිය කියලා. ඒ 2019 දේශපාලන සංස්කෘතිය දැන් නැහැ. 2019 දේශපාලන සංස්කෘතිය තියෙනකොට ලංකාවේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව බිඳුවට දාලා ඒ මිනිස්සුන්ට මොනවා හරි පොඩි දෙයක් දීලා ඡන්දේ ගන්න පුළුවන් කියන මානසිකත්වෙන් තමයි සාගරලා තාම ඉන්නේ. ඒ හින්දා එතනින් එහා ලෝකයක් ගැන සාගරලට හිතා ගන්න බෑ. මේ විප්ලවය කියන්නේ නිකන් ගෝල් ෆේස් එකේ වුණු පොඩි දෙයක් නෙමෙයි. ඒ විප්ලවය ඇතුලේ වෙනස් වුණේ රටක ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව. එනිසා ඒක නිකන් ගෝල් ෆේස් එකේ වුණු දෙයක්. හරි, අපි දැන් ඒක කන්ට්‍රෝල් කරා, දැන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කල්ලු හරි හිතාන ඉන්නවා නම් අන්න එතනයි වරද්ද. ඒකයි චමිර සහෝදරයා කිව්වේ එන්න ඡන්දෙට අපි බලාගම්මු කියන. ඒකට හේතුව අර විප්ලවය වෙන්නේ ගෝල් ෆේස් අරගලේ කියන්නේ මේ රටේ ජනතාවගේ ඔළු වෙනස් කරපු තැන. එනිසා අපිට එන්න තව ප්‍රශ්නයක්. දැන් මේකට ආවේ බොහොම ටික දෙනයි නෑ, ටික දෙනෙක් ආවේ නෑ. ඒ ආව කොළඹට ආව වගේ තව අති විශාල පිරිසක් ගම්වල මේකට සහයෝගය දුන්නා. එහෙම නැත්තම් ඒ දුවන මිනිස්සුන්ට තිබ්බන්නේ දුවලා ගිහිල්ලා ගමක හැංගෙන්න. අඩු ගානේ තමන්ගේ ගමට දුවන්න තිබ්බනේ කොළඹට ආවේ ටික දෙනයි නම් තමන්ගේ ගමේ දුවලා හැංගෙන්න තිබ්බනේ. ඇයි ලංකාවෙත් හිටියේ නැත්තේ? ඇයි ට්‍රින්කෝවල්ට ගිහිල්ලා එතනිනුත් ගිහිල්ලා තව කොහෙද දුවදුව යන්නේ කියේ රටවල් වලට ගත්තේ නැත්තේ? ඇයි ඔය කියන ජනතාව හිටපු තැන ගිහිල්ලා හැංගෙන්න තිබ්බනේ? ඒ තැන් වලට ඇයි ගියේ නැත්තේ? ගියේ නැති එක තමයි කියන්නේ මේ රටේ හැම මිනිහෙක්ම මේ ගෝල් ෆේස් අරගලයට තමන්ගේ හෘද සාක්ෂිය එකතු කරා. මං හොඳරම දන්නවා ඒත් ඒ කණ්ඩායමත් එක්ක කල්ලු හරි ඉන්න ඇති. ඒ භෞතිකව ඒ මිනිස්සු හිටියට හෘද සාක්ෂියෙන් හිටියේ අරගලෙත් එක්ක. අදත් එහෙමයි. එනිසා පොහොට්ටුව හිතනවා නම් මැතිවරණයකට ගිහිල්ලා තවත් ලක්ෂ 69ක් පන්නලා ඡන්ද ගන්න පුළුවන් කියලා අන්න එතන තමයි ඒගොල්ලන්ගේ අවසානයේ සනිටුහන් වෙන තැන. ඒ එක පැත්තක්. තව පැත්තක් තමයි අපේ රටේ ජනතාව හිතනවා නම් තවත් අපේ විමුක්තිය හදන කණ්ඩායම තමයි මේ පොහොට්ටුව කියලා. එහෙනම් අපේ රටේ අනාගතය ගැන ආයේ කතා කරලා වැඩක් නැහැ. මම හිතන්නේ මේ රටේ ඉන්නේ ඒ තරම්ම නිර්වින්දනය වුණු ජාතියක් කියලා මං හිතන්නේ නැහැ. අර ගොන්ඩෝලාවක් තියෙනවානේ. ගොන්ඩෝලාව කියන්නේ ගොන්ඩෝලාවට මිනිස්සු ගෙනියනවා. ගොන්ඩෝලාවට දාන මිනිස්සු සතියක් විතර අල්ලගෙන ගිහිල්ලා බැඳලා කොහේ හරි කණුවක බැඳලා තියලා ඔළුවට ගහනවා එළහරකෙක්ගේ කිරිබුරුල්ලක්. ඒ කිරිබුරුල්ල ඔළුවට ගහපුවාම ඒක සතියක් විතර තියෙනවා. ඒ මිනිහා ගහක බැඳලා කිරිබුරුල්ල ඔළුවට ගහන දවසකට කැඳ හැන්දක් විතර දෙන්නේ. එහෙම සතියක් විතර යනකොට ඒ මිනිස්සයා තනිකරම අනට වැඩ කරන මිනිස්සෙක් බවට පත් වෙනවා. ඒකල ගොන්ඩෝලාවකට දානවා. කරන්න තියෙන්නේ විසිල්ලෙක් ගහනකොට පාරුව ගාන එක විතරයි. හිතන් ඉන්නේ මේ රටේ ජනතාව අර ගොන්ඩෝලාවට දාන්න පුළුවන් වහල්ලු කියලා නම් අපි හිතන්නේ නැහැ මේ රට අරගලයෙන් පස්සේ ඒ පරණ ගොන්ඩෝලා ස්වරූපයේ ඇති රටක් කියලා. තාම එහෙම තියෙනවා නම් අපේ රටේ අනාගතය ගැන ආයේ කතා කරලා වැඩක් නැහැ. අපි සැරසෙන්නේ අපි ඒක විප්ලවයක් කරා. හැබැයි ප්‍රතිවිප්ලවයෙන් ඒ මිනිස්සු දිනුවා. ඒ ජනතාව ඇතුලෙන් ආපු හඬ මර්ධනය කරා ප්‍රතිවිප්ලවය හරහා. ඒකල දැන් අපිව පාගලා ඉන්නේ. මේ අපිත් බලාගෙන ඉන්නේ කොයි වෙලේද මැතිවරණ එන්නේ. අපි සූදානම් ඒකට. අපි ගංගොල ඇවිදිනවා. අපි මිනිස්සු හම්බෙනවා. අපි මිනිස්සුත් එක්ක කතා කරනවා. මිනිස්සුන්ගේ වේදනාව අපිට පේනවා. අපි දන්නවා සමහර පැතිවල ඉන්න ළමයින්ට ඉස්කෝලේට යන්න විදිහක් නැහැ. ඒක අම්මා කෙනෙක් මට කිව්වා. ඒගොල්ලන්ගේ දරුවට දවල්ට කෑම දෙනවා නම් දවල් ඉස්කෝලේ කෑම එක ගෙනියන්න දවල්ට කෑම එක දෙනවා නම් අම්මයි තාත්තයි දෙන්න දවල්ට බඩගින්න කියලා. මෙන්න අපේ රටේ ජනතාවගේ හද ගැහින රාවය. ඒක මේ ආණ්ඩුවට පේන්නේ නැහැ.
ඒ නිසා යොයවගේ පම්පෝරි කතා කියන්නේ අපි ආය මැතිවරණයකට ගීපාම 69ට වඩා ගන්නවා කිය. මේ ජනතාවගේ හද ගැස්ම පෙනෙන් නැති නිසා. ඒ එක පැත්තා අනිත් පැත්තේ මේරට වෘතිකයෝ. ඇ වෘතිකයන්ගෙන් 36ක මුදලක් අපනවා ටැක්සෙක්කින්. ලක්ෂ තුනක් තුන හමාරක් ගන්න වෘතිකයන්ගේ මුදලින් 36ක ටැක්ස එකක් ගහනවා. ඒ මුදල අරගෙන ඉවර වෙලා දැන් අපේ රටේ වෘතිකයෝ රට දාලා යනවා. උන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. වෙන රටකට ගිහිපහම ඊට වඩා සාර්ථකව ජීවත් වෙන්න පුළුවන්. මේ රට අතහැරලා විශාල ප්‍රමාණයක් ලංකාවෙන් යනවා. ඇයි මේ තලා පෙළලා මිනිස්සුන් ගන්නෙ මොනවටද? ඒ අරගන්න සල්ලි දාන්නේ මොනවටද? මේ රටේ අධ්‍යාපනයටද? මේ රටේ සෞඛ්‍යයටද? ඒ මොනවටවත් නෙමෙයි එහෙම ගන්න සල්ලි යොමු කරලා තියෙන්නේ. ඒවා දාලා තියෙන්නේ එයාගේ ආරක්ෂාව හදාගන්න. අන්න අපිට තියෙන ප්‍රශ්නේ. ඒවා මේ රටේ ජනතාවට පේන්නේ නැද්ද? ඒවා පේන්නේ නැතුව අපේ රටේ ජනතාව ආයේ ඡන්ද දෙනවා නම් මේ මිනිස්සුන්ට අර ගොන්ඩෝලා ජාතියේ තමයි ගොන්ඩෝලාවකට තමයි මේ රටේ ජනතාව සුදුසු වෙන්නේ. ආයේ අපි ඡන්ද දෙනවා නම් මේ පිරිසට. ඒකයි අපි කියන්නේ මේක ගොන්ඩෝලාවක් වෙන්නේ නැහැ ආයේ කියලා. ඒ වෘත්තිකයන්ගෙන් කපල ගන්න සල්ලි ටික අපෙන් වක්‍ර බද්දක් ගහලා කපල ගන්න සල්ලි ටික අපිට පිටියක ගන්න බෑ. අද ගාන නෙමෙයි හෙට ළමයිකට පොතක් ගන්න විදිහක් නැහැ. අද ගාන නෙමෙයි හෙට ඇඟේ සබන් කෑල්ලක් ගන්න විදිහක් නැහැ. අද ගාන නෙමෙයි හෙට බස් එක යන්න විදිහක් නැහැ. අද ගාන නෙමෙයි හෙට. එතකොට දැන් මේ ගන්න අපෙන් අපිට පටි තද කර ගන්න කියලා කියලා කෑ ගහලා ගන්න සල්ලි ටික මොනවටද යන්නේ? ඒ කණ්ඩායමේ ආරක්ෂාව තර කර ගන්න. අපේ රටේ විශාල මුදලක් වැය වෙන්නේ ආරක්ෂාවට. මං දැක්ක කියනවා ජපානෙත් එහෙමලු. ජපානෙත් වැඩිම මුදලක් කියන්නේ ආරක්ෂාවට. ජපානේ කියන්නේ දෙවන ලෝක යුද්ධයට පස්සේ හමුදාවක් හිටපු නැති රටක්. ඒ හමුදාවක් නොහිටීමම හේතුවක් වුණා ජපානයේ ওই තත්ත්වයට දියුණු වෙන්න. ඒගොල්ලෝ ආයුධ ගෙන්නුවේ නැහැ. මොකද හමුදාවක් නැහැ. 1947 වෙනකොට ජපානයේ තහනමක් වැටෙනවා හමුදාවක් තියන්න බෑ කියලා. එනිසා ඒගොල්ලෝ මොනවද කි උදළු හැදුවා. කෘෂිකාර්මික උපකරණ හැදුවා. රට දියුණු කරා. හමුදාවක් හිටියේ නැහැ. දැන් ජපානේ සංවර්ධිතයි. ලෝකේ තුන්වෙනි ආර්ථිකයේ තියෙන බලවතාවට පත් වෙලා. දැන් ඒගොල්ලෝ ආරක්ෂාවට වැඩි මුදලක් දානවා. ප්‍රශ්නයක් නැහැ. ඇයි ජපානේ ළමයේ කන්න නැතුව පාසල් යන්න නැතුව ගෙදර නතර වෙලා නැහැ. ජපානි මිනිසුන්ට කන්න නැතුව පාර හිඟා කන්නේ. ජපානි මිනිසුන්ට පිටි ටිකක් ගන්න නැතුව පාරට වෙලා බලාගෙන ඉන්නේ. ළමයින්ට කන්න දෙන්න නැතුව තාත්තම් බෙල්ලේ වැල දාගෙන මැරෙන්නේ නැහැ ජපානේ. ජපානේ සංවර්ධිතයි. දැන් මේගොල්ලෝ හිතනවා මේගොල්ලන්ගේ සයිබර් ආරක්ෂාව ගැන. ඒක හරි. ජපානේ එහෙම කරලා එහෙම වුණා කියලා අපිත් එහෙම කරනවා. අපේ ළමයි ටික අපි ඉස්කෝලේට යවන්න ඕන. අංක 1. අපේ වැඩිහිටියන්ට පපුවේ අමාරුවකට බොන පෙත්ත දෙන්න විදිහක් නැහැ. ඒත් සල්ලි ටික දාලා ආරක්ෂාවට. දැන් අපේ රටේ ජනතාවට තේරෙන්න ඕන මේගොල්ලෝ කොහාටද මේ යන්න හදන්නේ. මේකම ඇති වැඩි විස්තර ඕනේ නැහැ. අයවැය අපිට ඇති එක කාරණයක් ඇති. මෙයාලා කොතෙන්ද සැරසෙන්නේ කියන එක තේරුම් ගන්න. අයවැයෙන් වැඩිම මුදල වෙන් කරලා තියෙන්නේ ආරක්ෂාවට. ඇයි ඒ? බයට. කාටද බය? මේ රටේ ජනතාවට බය වුණා. ජන බලයට බය වුණා. දැන් දන්නවා ඊළඟ රැල්ල එන්නේ මීට වඩා දෙගුණයකින් තුන්ගුණයකින් බලාත්මක වෙලා කියලා. ඒ බයට තමයි ආරක්ෂාවට වැඩිම මුදල වෙන් කරන්නේ. ඒකම අපිට ඇති මේගොල්ලෝ කොතනටද යන්නේ කියන එක තීරණය කරන්න. නැත්තම් මට කියන්න ලෝකෙ මොන රටේද ළමයින්ට කන්න නැතුව ගෙදර ඉන්නකොට වැඩිහිටියන්ට බෙහෙත් පෙත්තක් ගන්න විදියක් නැතුව ගෙදර ඉන්නකොට මිය යනකොට බෙහෙත් නැතුව මිය යනකොට ලෝකෙ මොන රටේද ආරක්ෂාවට වැඩිම මුදලක් දාන්නේ? දැන් අපිට පැහැදිලි අපිව ගෙනියන්න යන්නේ කොතෙන්ද කියලා. එනිසා අපි එක්සත් වාමාංශික පෙරමුණ විදියට මුල ඉඳලම කිව්වා මේ පාලකයෝ මේ ඉන්න පිරිස රාජපක්ෂලාගේ සෙවණැලි කියන එක අපි මුල ඉඳලම කිව්වා. එනිසා අපිට ඕන මේ පිරිසගෙන් වෙන්ුණු ස්වාධීන රටක් හදන්න. ඒකයි අපි එක්සත් වාමාංශික පෙරමුණ විදියට මේ විදිය හැමදාම අපි කිව්වේ රාජපක්ෂලාගේ ඔඩොක්කුවේ තමයි මේ නායකයෝ ඉන්නේ කියලා.
දැන් අපිට පැහැදිලි වගකීමක් තියෙනවා. අපි අපේ රටේ ජනතාව දැනුවත් කරනවා දැන් අපි පෙළගැහෙන්න ඕන කාලය ඇවිත්. අපි එක දෙයක් කරලා පෙන්නවා. නැත්තම් ලබන මාසේ ඊළඟ මාසේ වෙනකොට අපිට ඉන්න හිටින්න හම්බෙන්නේ නැහැ මේ රටේ. අති දැවැන්ත අර්බුද ගොඩකට අපි යොමු වෙනවා. අපි වැටෙනවා. මෙන්න මෙතනින් ගොඩ එන්න නම් අපිට එකතු වෙන්නම වෙනවා. මේගොල්ලන්ගේ ආර්ථික සැලැස්මන් තියෙන්නේ වෙන පැත්තට. ඒගොල්ලන්ගේ පැලැන්තියට මේගොල්ලන්ගේ ආර්ථිකය හදන්න හදන්නේ. ඒ රටේ ජනතාව සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. ඒ නිසා අපි දවසින් දවසේ යන්නේ ප්‍රශ්නවලට. ඒ නිසායි අපි ආරාධනා කරන්නේ අපේ රටේ ජනතාවට මේ ව්‍යාපාරයේ එකතු වෙන්න. මේත් එක්ක එකතු වෙන්න අපිට පුළුවන් මේ අර්ගලයෙන් මේ මිනිස්සුන්ව පන්නලා සැබෑ ජනතා හිතවාදී පිරිසක් මේ රටේ ගොඩනගා ගන්න. බොහොම ස්තුතියි.